නිසා මූඩ් එක යමනිස්සෙම සන්තෝෂයෙන් ඉන්න නැත්නම් ඒක බලන් ඉන්න හිතේ අයියෝ මොනවාරි ප්‍රශ්නයක්ද දන්නේ නැර මිනිස්සුන්ට ඉනා වෙන්න අපි කොහොම හිටියත් ලස්සනයි අයියා ඇත්ත ඇත්ත නංගි ඇත්ත ඇත්ත පොඩයි නේ මේ එන්ඩෝස්මන්ට් වගේ ඇත්ත මම ඒක කියලා ඉන්න නැත්නම් මේව හම්බෙන්නේ නැහැ මේ වැඩ දිගට කරගෙන දිනිති ඉතින් මොකද කරේ පහුගේ දවස්වල රඟපාන වැඩද නැත්නම් කොවිඩ් වලින් පස්සේ ටිකක් ගුවන් සේවා සමාගම් වල කාර්යබහුල නිසා එහෙම නිමාඩු අඩුද ෂූටින්ද මම ගොඩක් දවසට නෝපේ හිටියා අයියා මම නෝපේ ලීව් වරගෙන හිටියේ මට මෙලස්ටේ වැඩ ටික තිබුණ නිසා මම ෂූට්ස් ටික ඉවර කරගෙන මම දැන් මාසයක් වගේ තමයි බෑක් ටු රොස්ටර් ආවිත් දැන් සාමාන්‍යයෙන් ඔය මේ ෆ්ලයින් අවර්ස් වලට ඔයාලට පොයින්ට්ස් ද හම්බෙන්නේ මොකද ඒ යන විදිය ෆ්ලයින් අවර්ස් වලට තමයි අපි පේ කරන්නේ ආ ඔව් ගෙවන්නේ එතකොට ඉතින් නෝපේ ගියා මේ පාඩු වෙන්නේ ඒ බෑක් ෆයිව් වෙන්නේ හම්බෙන්නේ නැහැ ආ මොකද ඒ චරිතවල වෙනස එක වගේද නැත්නම් මොනවද වෙනස් සිදුවා බලාපොරොත්තු වෙන චරිත තියෙන දේවල් මට එහෙම වෙනස් කියලා හිතන ඒවා විතරයි මම බාරගන්නේ මොකද අයියා මට වැඩ තියෙනවා නේ තින් කරන්න ඒ නිසා මම ගොඩක් තෝරලා වෙලා තමයි බාරගත්තේ ඒ නිසා මං හිතන්නේ වෙනස් කියන දේවල් වලට යන්න මට ඉඩ තියෙනවා මං ඒ නිසා හැම තෝරලා බෙල්ලා තමයි කරන්නේ ඔයා වෙනස් කරගන්නවද නැත්නම් ඩිරෙක්ට් මම වෙනස් කරගන්න අවස්ථා ගොඩක් තියෙනවා සහ මම ගොඩක් උත්සාහ කරන්නේ මම කරන හැම චරිතයකම පුංචි හරි වෙනසක් ලබා දෙන්න. ඉතින් සාර්ථක වෙලා ඇති ඉතින් නේද නැත්නම් අධ්‍යක්ෂක වෙලා කියන එක හරි නැද ඉදින්ද කියලා මම කියන්නේ නැහැ. ඉතින් දැනට නම් ටච් කරගන්න. ඕ ඒක මොනවාද? ඒක අපේ කතාවක්. ඔක සාර්ථක වෙන්න ඕන නම් ඉන්න තැන එකපාර පහක් කම් වෙන්නේ. ෆිල්ම් ආශාවරි මූවි එක රිලීස් වෙනා තුන සහ මම තව මූවිස් දෙකකට සයින් කරලා තියෙනවා. කවුද ඩිරෙක්ටර්ස්? ඒ දෙක ඉස්සරහට වෙයි අය කොහොමත් සංජය නිර්මාල්ගේ එකක් තියෙනවා. තව අලුත් ඩිරෙක්ටර් කෙනෙක්ගේ එකක් එන්න තියෙනවා. සුරංග දියල්විස්ගේ එකක් තියෙනවා. බලමු ඉස්සරහට වෙයි. ගනෝ නිලියක් ඉස්සරහට කාර්යබහුල. දැනටත් කාර්යබහුල ඉස්සරහට ටයක් කාර්යබහුල. ඔයාලා නිකන් මම ප්‍රශ්න අහන එක වදයක් වගේ. මට බලන්න මේ ඉන්න පස්සෙනත් එක්කම ප්‍රශ්න කරන්න ඔයගෙන් ප්‍රශ්න නොකර. ඔන්නේ. නෑ නේ. मम अहन प्रश्न वाल मे अवलद मम प्रश्न अहन वा एम्बरस එතකොට ඔයා දෙන උත්තරය අනුව කෙනෙක් ඔයාගේ ඉමේජ් එක සමහර වෙලාවට වෙනස් කර ගන්න පුළුවන්. ඒක ඔයා දන්නවද? ඔයාගේ මේ ඔඩියන්ස් එක දන්නවා, බෑන්ඩ් එක දන්නවා, මම දන්නවා, සහ වටේ ඉන්න අනිත් ඔක්කොම දන්නවා. මම පර්සනලි දන්නවා මීට කලින් හම්බලා තියෙන නිසා. නමුත් අද අලුතින්ම බලන කෙනෙකුට දිනිතිය ඉමේජ් එක හදා ගන්න එපා. මම ගොඩක් ඔක් කියලා දෙනවා. මං හරි පණ්ඩිතයි කියලා. නෑ නෑ, ඒක තියාගන්න. ටෝකටිව් කියන එකයි, ඒ කියන්නේ ඒක හරි. නමුත් අර සමහර ලාවට ප්‍රසන්ට කෙනෙක් එක හරි මෙතන ඉන්න කෙනෙක් හරි එක නිකන් පොඩි එහෙම පොඩි ගැටන ස්වරූපයකින් අදහස් උමාරු කරත් බලන් ඉන්න කෙනා ඒක ගන්න. දැන් ඔක මම හොඳ උදාහරණයක් වාට කියන්නම්. දවසක් මේ වැඩසටහන ඕන වෙනත් වැඩසටහනකදී මමයි අමල් පෙරේරායි ඉන්නකොට ඒ වෙලාවේ අමල් කියන්නේ මගේ තාම දීර්ඝ කාලීන මිත්‍රයෙක්. ඒත් එයා මට පොඩි පර්සනල් දෙයක් කිව්වා. කිව්වලා මං කිව්වා විනාඩි දෙකක් ඉන්න කියලා. ඒ කිව්වගම් එයා මාව මෙහෙම වචනයක් කියලා ඒ ජෝක් හැබැයි ඒක බලන් ඉන්න කට්ටිය ඊට පස්සේ ගත්තේ වෙන දෙයක්. ගැටේ දිගට දිගට මට කතා කරලා ගියා. මොකද උනේ අමල් මෙහෙම කරාද ගැහුව නේද? මං කිව්වා දෙයි ආමුදුනේ එහෙම දෙයක් නෙමෙයි එතන සිද්ධ උනේ. අර එක්ස්ප්ලනේෂන් දෙන්න පුළුවන්. හැබැයි අපි එතකොට ගොඩක් කලාට ප්‍රමාද වෙන්න පුළුවන්. මං දන්නවා තරහ වෙන්නේ නැහැ. ඒක අපි මේ වෙලාවෙම හදාගෙන ගියාම ලේසියි නැත්නම් අපි තව පැයක් ඉස්සරහට යන්න එපැයි. රයිට්.